මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ෆ්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නවත් ෆ්ලෝගාඩ්. රටක් වශයෙන් හෙට අනිද්දා අපි කොතනද ඉන්නේ කියලා රටේ ජනතාවටවත් අපිටවත් කිසිම කෙනෙකුට විශ්වාසයක් නැති තැනකට මේ ආණ්ඩුව මේ රට ගෙනෙල්ලා ඉවර. හැබැයි මේ රට තුල මොන අර්බුදේ තිබුණා ඒවට විසඳුම් හොයනවා වෙනුවට මේ ආණ්ඩුවේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම හැමදාම තමන්ගේ සාක්කු පුරව ගැනීම එහෙම නැත්නම් තමන්ගේ අමාත්‍යංශ ගැන පමණයි මෙතුමල්ල හිතන්නේ. අපි දන්නවා අද රටේ බහුතරය ජනතාවට වේල් තුන කන්න කෑම ටික හොයාගන්න ප්‍රශ්නයක් අද තියෙනවා. වේල් තුන හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ මොන ප්‍රශ්නේ තිබුණත් ඒවට විසඳුම් හොයන වෙනුවට අද ඇමතිකම් වැඩි කරගන්න ජාතික ආණ්ඩුවක් හැදීමේ ප්‍රශ්නේ විතරයි මෙතන තියෙන්නේ. අද අපි දන්න එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ප්‍රධාන අර්බුද දෙකක් තියෙනවා. එකක් හෙට අනිද්ද එන අයවැය කොහොමද සම්මත කරගන්නේ? ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකම කොහොමද තවදුරටත් තියාගන්නේ කියලා විශාල ගැටලුවකට ඇවිල්ලා තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් කියනවා කැබිනට් අමාත්‍යවරු අමාත්‍ය ධූර 8ක් මාස දෙකක් ඇතුළත දුන්නේ නැත්නම් එතුමල්ලා අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා. ඒ වගේම තව මන්ත්‍රීවරු 15ක් ඉන්නවා නියෝජ්‍ය අමාත්‍ය අංශව රාජ්‍ය මැතිකම් ලබා දෙන්නේ නැත්නම් එතුමල්ලා අයවැයට ඡන්දය දෙන්නේ නැහැ. මේ අර්බුදය දැන් ගොඩනැගිලා ඉවරයි. මෙතුමල්ලට අමාත්‍යංශ නැත්නම් අයවැයට ඡන්ද ගන්න බැරි වෙලා තියෙනවා. අද ඒ නිසා එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරනවා විවස්ථාවෙන් පිටට ගිහිල්ලා හරි මේක ජාතික ආණ්ඩුව හදන්න. අපි දැක්ක ඊයේ සරත් පොන්සේක මැතිතුමා කියනවා මුස්ලිම් කොංග්‍රසයේ අර ඉන්න එක මන්ත්‍රීවරයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. අපි මේ ආණ්ඩුවට කියන්න කැමති දේශපාලන තක්කඩි ක්‍රියාකාරකම් කරන්න එපා කියලා. විවස්ථාවේ 46 පස්වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා ජාතික ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් සිටින පක්ෂය හා අනෙකුත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වලින් සැදිච්ච දෙයක් කියලා. ඒ කියන්නේ මෙතුමල්ලට තියෙන පක්ෂ දෙකයි. කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම තියෙද්දිත් අද ඊයේ දිනේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙලා තියෙනවා ජාතික ආණ්ඩුවක් හදන්න. හැබැයි මේ ජාතික ආණ්ඩුව හදන්න අපි විපක්ෂයේ ඉන්නකන් කිසිසේත්ම පීඩ දෙන්නේ නැහැ.